උඹලා ඇත්ත කියනවා නම් දැන් ගුණත් පරක්කු වැඩි නෑ බොල මං එකගේ ජීවිතේ බේරලා දෙන්නම් හොඳට මතක තියාගන් කොයි එක කරන්ටත් අපි ජීවත් වෙලා ඉන්න ඕනේ මට ඇත්ත කීපිය වීරත් ඔගේ දරුවෙක් නෙවෙයි නේද කතා කර පියා මේ රහසත් එක්කම මිය යන්ට වුණ උඹේ මරණයට කලියෙන් මේ රහස එළිවෙන්ට බෑ මොන යම් හේතුවකට හරි උඹේ කැලි කෙරුවොත් උඹ තරන් දේශයට ද්‍රෝහියෙක් තවත් නෑ මං උඹ විශ්වාස කරනවා මොනවද උඹ කරන්න හදන්නේ මතක තියාගන් ඔගේ ප්‍රමාදයෙන්ද වීරට ඔගේ ජීවිතෙන් වන්දික වන්න සිද්ධ වෙනවා මගේ විශ්වාසය ආරක්ෂා කරපන් මොනවත්ට වෙලා තියෙන්නේ කල්පනා කර කර ඉන්න කාලයක් නැහැ ඔබතුමා අපිට යන්න මට ඇත්ත කියපිය මට ඇත්ත කියපිය වීරා තෝගේ දරුවෙක් නෙවෙයි නේද කතා කර පියා වීරා මගේ පුතා ඊයේ අදත් හෙටටත් ඒකේ වෙනසක් නැහැ අපේ හාමුදුරුවනේ සංසුන් වෙලා ඇත්ත මගේ හිත නොසන්සුන් අයියන්ට උඹට පුළුවන් ද මට උදව් කරන්නට නංගා උඹ කිව්ව දෙයක් මං කවද්ද කර ඇරියේ මට කියන්න මොකද්ද කාරණාව කාරණාව සුළුපටු එකක් නෙවෙයි හේත් උඹට විතරයි මේ වෙලාවේදී මට උදව් කරන්න පුළුවන් නංගා මොනවද මොවිනේ මං කරන්න ඕන කියාපන් මං කරන්නේ උඹ දැක්ක නේද අප්පච්චර දඬු කඳේ ගහලා ඉන්න එක
ඒක මහා වසවර්තියෙක්. අප්පච්චිල තනන්නේ ඒක මරාදාන්ට. නඟා? නඟා කියන්න තනන දේ මට තේරුම් ගන්නට බෑ. අයියන්ඩි, ඒක මරාදාන්ට දෙන්න බෑ. නඟා? මොකද්ද මේ කියන්න තනන්? ඒක අසමත් ජාතියෙක් නම් ඇයි ඒකව බේරගන්නට තනන්නේ? කාරණාව මම පස්සේ කියන්නම්. මොන උප්පර වැට්ටියකින් හරි මට ඒක බේරලා දෙන්න උදව් කරපන් අයියන්ඩි. ඔගේ අරමුණ මට නොතේරෙනව නෙවෙයි නංගා. ඔබ හදන්නේ බලල්ලුලව කොස්සට බාවගන්න. ඔබට තේරෙන්නේ නැහැ. මෙතන තියෙන වෙනින් කාරණයක්. මෙතන 아무තෙන් තේරුම් ගන්න කාරණාවක් ඉතුරු වෙලා නැහැ නංගා. ඔබ ඒකට මන අපයි. ඉලන්දාරියෙක් ඉන්නවා නම් ඉතින් මේ ගම්මහේගෙම පුතණ්ඩියා තමයි. මොකද ලේ සුද්දයිනෝ. කීරල් මේක ගන්න. මහනිලමෙතුමා, ලේ අපවිත්තර වුණොත් අපි සේරම කම්බස්. ගම්මහේ හිත්නා කුරගන්ට කාරි නෑ. මේ වගේ කාරණාවක් ගැන හිතන්ට මේ වෙලාවේ මගේ හිතට ඉස්පාසුවක්. මේක අපේ වරිගේ අනාගත අභිවෘද්ධිය ගැන ප්‍රශ්නයක්. ඒ වගකීම උඹල ඔක්කොටම වැඩිය හොඳින් මම දන්නවා. මම කියන්න හදන්නේ එහෙම කාරණාවක් නෙවෙයි. මේක අපේ වර්ගයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මහනිලමේ අත්තන්ට වගේම අපේ වර්ගයටත් මගේ පපු කැනත් ඇතුලේ ලොකු ලෙංගතුකමක් තියෙනවා. හැබැයි ඉතින් කරන කියන කාරණාවක් වර්ග සභාවත් දැනුවත් කළා කරා නම් තමයි හොඳ. ගම්මහේ වරිගේ සම්මත නීති රීති කවදාවත් මං කඩලා බිඳලා දාලා නැහැ. ඒක අද වගේම හිටටත් එහෙමමයි. පාලයා යමු. ඊරලත්තු අර කීරලත් එක්කලා කතිකාවක් තියෙනවා. එතන ඔහම නැවතිය බල උඹට මෞගියා කිව්වම නැවතිය අදරපම් මාමන්ඩි මට මයි ගමන යන්න දීපා දැන් කොහෙද යන්න තනන්නේ
අරේ වීරය මරන්න දනනවා. බල එකෙකුටවත් ඒක ගැන වගක් නැහැ. ඒක මය එක. ඒක ගැන මට නැති කකුමක් කොහෙද බොට? එලත් මෙතන නිකම් බුරුට කෑකොස්සන් ගැහුවා කියලා වෙන සිතක් නැහැ බොල. එහෙනම් ඇයි උඹලා දන්න කාරණාව කියලා වීරය බේර නොගන්නේ? මොකද්ද මං දන්න කාරණාව කියපන් බලන්න. උදේ මං උඹලා දිහා ආවා. උන සංගීතය මං බලන්න උන්නේ. උන් හැම කාලටම පිස්සු. වීරා මගේ කා බොල. වීරය බේරගන්න මට පුළුවා. මොට විකාරද බොල? මා මණ්ඩි. මාව මහනිලමේ ගාවට ඇන්න බලයල්ලා. හත්මුතු પરම්පරාව විනාශ කරගන්න තනන්නේ. ආ? මෙන්න මේ වරයන්ට. 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 මේ වරයකෝ පුතුව කරකෝ. මහනිලමේ උන්නද කුමාරයාමි මහනිලමේ උඹලට මොනවද වටන් ගැඩිය උසාර මත් වට මෙහෙන්ත ජීවද මීමෝ ඈ ඉතින් ගම්මා හැත්ත දැන් අපි මේකට මොනවද කරන්න ඕන කැලේ විස කරහන් හුක්කි බල්ලන්ට කන්ට බල මොකක්ද තැන්න මගේ දැහැට නොපිලි බල බල යා නයාට තැළුවේ නෑ මරුන්නේ කහීනෙන් රාත්‍රිය ගෙවෙන්නේ නෑ අනිත් කාරණාව මගේ අතින් එකෙක් මැරෙන්න යනවා එක මගේ හිතට මහ වදයක් දරාලින් ඉන්න මට බෑ ඒ වුණත් මගේ වරිගෙවුන්ගේ මතු ආරක්ෂාව වෙනුවෙන් මට ඒක කරන්නම සිද්ධ වෙනවා කීරාලට මම මේවා කියන්නේ ඇයි කියලා කීරාල් දන්නවද මන් නිලමෙතුමාට හිතවත් හින්දා නෑ මම කීරාලටවත් කීරාල මටවත් හිතවත් නෑ මම මේවා කියන්නේ මගේ papu මේවයි නිදහස් කරගන්න කීරාල දන්නවද එක මැරෙන්න ඕනේ කි නිවි ජීවත් වෙන්න ඕන. ඒ වුණත් ඌ අපේ වර්ගේ නහන්ට තනනවා නම් මම කොහොමද ජීවත් කරවන්නේ? ඔබතුමා කතා කරන්නේ අර දඬු කණේ ගහලා ඉන්න එකා ගැන. ඒක කම්මල්කාරී. එහෙව් එකෙක්ගේ මරණයක් වෙනුවෙන් ඔබතුමා මේ තරම් කම්පා වෙන්නේ මොන හේකටද කියලා මට නම් තේරුම් ගන්න අමාරුයි. උඹට තේරෙන්නේ නැහැ කීරාල. එකා ලේසි පහසු මිනිහෙක් නෙවෙයි. හටන් ශාස්ත්‍රයේ කෙළ පැමිණියෙක්. එක මහා උගතෙක්. කම්මල්කාරගේ පුතේ. අන්න එක තමයි කීරාල මගේ හිතට වදින පුරස්නේ. වරික සභාව රැස් කරලා තීරණයක් ගන්නට කලින් තව එක වතාවක් මේකගේ සුළමුල කොහෙද කියලා හොයා බලන්න.
සුදමණි කේලන්දාරිය ගැන මුකට වද වෙනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඇරත් සුදමණි කේලන්දාරිය වඳුරන්නේත් නැහැ. අල්ලලා දාන්න සුදමණිගේ. හෙට උදේ වෙනකොට මැරෙන්ටින්ට මිනිහෙකුට වෛර කළා. සුදමණිකට මොනවද ලැබෙන්නේ? ඔබ කවුද බිනරි මට උපදෙස් දෙන්න? සුදමණිකේ මට සමා වෙන්න. මං උපදේශයක් දුන්න නෙවෙයි. බිනරි මටමයේ වැඩ බලා ගන්න පුළුවන්. මීට පස්සේ උඹ වෙන්නේ නැහැ මගේ උදව්වට.